Team Third Eye. Sapekshava Apivinas. අයිබෝන් ඉතමත් ආදරෙන් ඔයාල හැමෝම පිළිගන්නවා ටීම් 3rd eye අපේ YouTube channel එකට ටීම් 3rd eye පොතකින් බිනා පස්සෙනි දෙකහැරීමත් එක්ක තමයි ඔයාලා අද මේ එකතුලා ඉන්නේ ජීවිතේ ගෙවා ගැනීම කතරම් දුෂ්කර වුණා කතරම් කටුක වුණා සතුටින් ජීවිතය ගත කරන පවුලක් ගැන තමයි මේ පොතෙන් මම අද ඔයාලට ඉදිරිපත් කරන්නේ පොතක් කිව්වට මේක කතා මාලා බලමු අපි කවුද මේ පවුල මොකද්ද මේ කතා මාලාව කියලා අපි අද කතා කරන්න යන්නේ ලිටල් හවුස් කතා මාලාව ගැන ලිටල් හවුස් කියනවට වඩා ගොඩක් අඳුරන්නේ ලෝරාගේ ජීවිත කතාව කියලා ලෝරා ඉපදුනේ 1867 පෙබරවාරි 7 වෙනිදා විස්කොන්සින් මහවනේ ආවරණය කර පුංචි ගැලක බටහිරට ගමන් කරමි. ඇයගේ සම්පූර්ණ නම තමයි ලෝරා එලිසබෙත් ඉංගල්ස් වයිට්. කැන්සස් රතු ඉන්දියානු ප්‍රාන්තයට මිනසොටාවාහි පළඟැටියන්ගේ දේශයට. අවසානයේදී ඩකෝටා ප්‍රාන්තයට ඇය ගමන් කරනවා. ඇය අල්මොන්සෝ වයිල්ඩර් හා විවාහ වෙන්නේ එහිදී. ලෝරාගේ තියෙනිය රෝස් වයිල්ඩර් කුඩා කාලයේ ගත කරයි. තමාගේ මවගේ කුඩා කාලයේ තරුණ කාලයේ අපූරු කතන්දරස. පසු කාලයේදී ප්‍රසිද්ධ ලේඛිකාවක වන රෝස් අම්මගෙන් ඉල්ලන තමාට කුඩා කාලයේ කියූ රසවත් කතා පොතක් ලෙස අනිත් අයට රස විඳින ඉදිරිපත් කරන ලෙස පසු කාලයේම 1932 දී ලිටල් හවුස් ඉන් ද බිග් වුඩ්ස් නම් කෘතියෙන් මෙම කතා මාලාව ආරම්භ වෙනවා වන අරණක පිහිටි කුඩා නිවස මේ සිංහල පරිවර්තනය වෙනවා මේ සිංහල භාෂාවට පරිවර්තනය කරේ ගංගා නිරෝෂණී සුදුවැලි කන්ද මහත්මිය ලිටල් හවුස් කතා මාලාව කොටස් 9කින් යුක්ත වෙනවා වන අරණක කුඩා නිවස තනිතලාවේ පිහිටි කුඩා නිවස අල්මන්සෝ කුඩා ගොවියා මිතිය අස්සබඩ රිදී විල්තර සීතලෙන් සීතුණු සීත සමය තනිතලාවේ පිහිටි කුඩා නගරය මේ මිහිරදු සඳුදු සමය හා පළමු සිව් අසර මේවා නම් වෙනවා වන අරණක පිහිටි කුඩා නිවස කෘතියේ ලෝරන් සහ ඇගේ සහෝදරිය මීරි කෙලිදෙලින් කුඩා කාලය ගත කරන ආකාරය කියවෙනවා ඒ වගේම ඔවුන්ගේ තාත්තා චාල්ස් ඔවුන්ගේ ආහාර පිණිස තඩේමේ යන අයුරු සහ ඔහුගේ ආදරණීය කතන්දර මෙම පොතේ ඇතුළත් වෙනවා තැනිතලාවේ පිහිටි කුඩා නිවස නම් කෘතියෙන් කියවෙන්නේ ඔවුන් විස්කොන්සින් මහා වනයේ අතහැර ආවරණය කරන ලද අශ්ව කරත්තයකින් බටහිර පෙදසේ රතු ඉන්දියානු ප්‍රාන්තයට ගොස් පදිංචි වන ආකාරයයි ලිටල් හවුස් කතාමාලාවේ තුන්වන කෘතිය වන්නේ අල්මන්සෝ කුඩා ගොවියා නම් කෘතිය මෙම කෘතියේ අල්මන්සෝ යනු ලෝරාගේ සැමියා මොහු කුඩා කල ජීවත් වෙන්නේ ලෝරා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ දුර පුංචි ගොවිපලක මිතිය අසබඩ නම් කෘතියෙන් කියවෙන්නේ මොවුන්ට රතු ඉන්දියානු ප්‍රාන්තය අතහැරලා මිතිය අසබඩ ඔය කණ්ඩේ යට තිබෙන පොළවැතුල්ට හැරු ලස්සන සුන්දර නිවසක ජීවත් වෙන්න සිද්ධ වෙන ආකාරය ගැන හැබැයි මේ ප්‍රදේශයේ දඩයම් හිඟ ප්‍රදේශයක් ආහාර ප්‍රශ්නයක් නිසා මොවුන්ට යන්න සිද්ධ වෙනවා රිදී විල්තර වෙත ජීවිතය ගත කිරීම කෙතරම් කටුකුණ කෙතරම් බාධක කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වුණත් ලෝරාගේ අම්මා තාත්තා ලෝරා සහ මීරි මේ ප්‍රශ්න පුළුවන් තරම් මතක කරලා හම් වෙන හැම වෙලාවකම සතුටින් ඉන්න උත්සාහ කළා ඒ වගේම උන් ජීවිතයේ විඳින පරිසරයේ තියෙන සුන්දරත්වයත් එක්ක ඝන ශීත කාල ආවත් ඒ ශීත කාලයටත් සුන්දරත්වයක් ඇති බව ඔවුන් වටහාගෙන තිබුණා මේ කතා මාලාව කියවන ඕනෙම කෙනෙක්ට තමන්ගේ මනසේ මේ පරිසරයම හොවා ගන්න පුළුවන්. ඒක තමයි මේ කතා මාලාවේ තියෙන විශේෂත්වය. මේ කතා මාලාව කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ කතා මාලාව අරගෙන කියවන්න. ඒ වගේම කියවපු අය ඉන්නවා නම් ආයමත් කියවන්න. ඉතින් වෙනදා වගේම අදහස තිලින වික්‍රමගේ අපේ තොමි අයියා. සංස්කරණය ඉෂාන් දේවේන්ද්‍ර අපේ කිච් අයියා. පිටපත් සහ ඉදිරිපත් කරපු මම මල්මී වික්‍රමනායක අද වීඩියෝ එක අනුකූලව කියලා හිතුණා නම් අනිවාර්යයෙන්ම ඔබ subscribe කරන්න
ඒවගේම අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක දැනගන්න ලේසි වෙනවා. subscribe button එකේ හපැති තියෙන bell icon එකක් click කරන්න. like කරන්න, comment කරන්න, share කරන්න. ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. තව දවසක මේ වගේම වීඩියෝ එකකින් අපි ආයෙත් හමු. ගිහින් එන්න. එතකම් පරිස්සමින් ඉන්න. team third eye sabikshava apivenas.